උදස ප්‍රාර්ථනා කරන අපේ නමේ ශ්‍රේණියේ ආදරණීය දුවදරුවන්ට ඔන්න ඉතින් අපි සුපුරුදු පරිදි අපේ යුනිට් ටිවිෂන් වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එකට ආවා යුනිට් ටිවිෂන් නම්බර් 2 යුනිට් ටිවිෂන් නම්බර් 2 උනාට පුතේ අපි මේකෙදි කතා කරන්න ඔයාලගේ තුන්වෙනි පාඩම අපි යුනිට් ටිවිෂන් නම්බර් 3 එක යටතේ ඔයාලගේ දෙවැනි පාඩම සාකච්ඡා කරලා දෙනවා ඉතින් අද අපි යමු ඔයාලගේ තුන්වෙනි පාඩම භාග පාඩම ලස්සනට පාඩම ආවරණය වෙන විදිහට මතක් කරගෙන එන්න right අපේ නපුතේ අපේ පළවෙනි ගානට පළවෙනි ගානේ මෙයා කියනවා සුළු කරන්න කියලා මෙන්න මේ වගේ ගණන් ටිකක් දීලා තියෙනවා right අපි සුළු කරමු හරි පුතා මේ භාග සුළු කරන්න නම් පුතේ මෙතන තියෙන භාග දෙකක් බෙදන්න හැබැයි මෙතන තියෙන මිශ්‍ර සංඛ්‍යානේ අපි එහෙනම් මුලින්ම මේ කට්ටිය පුතේ විෂම භාග බවට පත් කරගන්නවා විෂම භාග බවට පත් කරන්නේ කොහොමද 6 එහෙමම ලිව්වා දෙවරක් 1 2 1 3 බෙදීම 6 එහෙමම ලිව්වා 4 වරක් 2 8 1 9 කියලා ලවයට දැම්මා දැන් පුතේ අපි මේ බෙදීම වෙනුවට භාගවලදී පාවිච්චි කරන්නේ ಗುಣ කිරීම. ಗುಣ කිරීම කරපු ගමන් පුතේ ඊළඟ භාගයේ උඩ යට මාරු වෙනවා. ඒ කියන්නේ අපි පරස්පරය ගන්නවා. ඒ කියන්නේ මෙයා 9 4 වෙනවා. එතකොට මොකද වෙන්නේ පුතා මේ? 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. උඩ යට කැපෙන කෙට ණය කපලා කොටලා ගන්නවා. 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 2යි. දැන් පුතේ මේ 1 වරක් 2 2යි 1 වරක් 3 3යි. එහෙනම් අපිට උත්තරේ එනවා කීයද? 3න් 2. ඊළඟට අපි දෙවනි ගානට දෙවනි ගානේ පුතේ මිශ්‍ර සංඛ්‍යා ටිකක් තියෙනවනේ අපි මේ මිශ්‍ර සංඛ්‍යා ටික විෂම භාග කරගන්නවා එහෙනම් 6 එහෙමම තිබ්බා දෙවරක් 1 2 1 3 කියලා ලවයට දැම්මා එකතු කිරීම 6 එහෙමම තිබ්බා 4 වරක් 2 8 1 9 කියලා ලවයට දානවා අඩු කිරීම 6 එහෙමම තිබ්බා 3 වරක් 1 3 2 5 කියලා ලවයට දානවා දැන් පුතේ මට 2 4 3 හරයන් අසමානින්ද පොදු හරයක් ගන්න ඕන 2 4 3 කුඩා පොදු ගුණාකාරය අපි දන්නවා 12 කියලා එහෙනම් මම පොදු හරය විදියට ගන්න කීයද පුතේ 12. මෙයාගෙන් 12 යෙද්දි මෙයාව 6න් ගුණ වුණා. එහෙනම් මම ලවයත් 6න් ගුණ කරනවා 6 වරක් 3 18යි. එකතු කිරීම. මෙයාව 3න් ගුණ වුණා 12 වෙන්න. එහෙනම් උඩත් මම 3න් ගුණ කරනවා 3 වරක් 9 27යි. අඩු කිරීම. මෙයාව 4න් ගුණ වුණා. එහෙනම් උඩත් 4න් ගුණ කරනවා 4 වරක් 5 20යි. දැන් පුතේ මම ලවය සුළු කරගන්නවා 6 ඔහොම තිබ්බා. right මේ බලන්න 27න් 20ක් ගියාම මම මේක ලේසියෙන් ඉඳ මෙතනින් හදා ගන්නවා. 27න් 20ක් ගියාම 7යි. 18යි 7යි කියන්නේ 25යි. පුතේ මට මිශ්‍ර සමය විෂම භාගයක් නෑ ආවේ. මම මේව මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියන්නම්. මේ බලන්න පුතේ 6 එහෙමම තිබ්බා. 25ට 12 ඒවා 2යි. 12 වරක් 2 24යි. 25 වෙන්න තව මදි 1ක්. එහෙනම් අපේ උත්තරේ එනවා කීයද? 2යි 12න් 1ක්. අපි හොම යනවා රෝම ඉලක්කම් 3ට. 3ේ පුතේ තියෙනවා මිශ්‍ර සංඛ්‍යා ටිකක්. අපි මිශ්‍ර සංඛ්‍යා ටික විෂම භාග බවට පත් කරගන්නවා. 6 එහෙමම තිබ්බා. 10වරක් 3 30යි 3යි 33යි ලවයට දැම්මා. ಗುಣ කිරීම. 6 එහෙමම තිබ්බා. 5වරක් 2 10යි 1යි 11යි එනවා ලවයට. 6 එහෙමම තිබ්බා. 4වරක් 7 28යි 2යි 30යි. දැන් පුතේ උඩ යට කැපෙන කෙට නායි ඉන්නවනම් කපලා කොටලා ඉවරයක් කරලා දාගන්න. මොකද බලන්න පුතේ 10ට 10 ඒවා 1යි 30ට 10 ඒවා 3යි. තව ආය කැපෙන්න මොකට මුකුත් දෙන්නේ නැහැ පුතේ. එහෙනම් මම මේව ಗುಣ කරනවා මේ. 11 වරක් 3 33න් 3 දැම්මා 3ක් ඉතුරුයි. 11 වරක් 3 33යි අර 3යි 36යි. බෙදීම 5 වරක් 7 35යි. right. දැන් පුතේ මෙතන තියෙනවනේ මිශ්‍ර සංඛ්‍යා මේ විෂම භාගය. මම මේව මිශ්‍ර සංඛ්‍යාව බවට පත් කරගන්නවා. මේ බලන්න පුතේ 35 හරය එහෙමම තිබ්බා. 363ට 35 ඒවා කීයද? 10ක් තියෙනවා. 35 වරක් 10 350යි. 363 වෙන්න බව මදි කීයද? 13. එහෙනම් අපේ උත්තරේ එනවා 10යි 35න් 13. right. ඊළඟ ගානට යනවා අපි. මේකෙත් මිශ්‍ර සංඛ්‍යා ටික පුතේ මම විෂම භාග බවට පත් කරගන්නවා. 6 එහෙමම තිබ්බා. දෙවරක් 2 4යි 1යි 5යි ලවයට එනවා. 6 එහෙමම තිබ්බා. 3 වරක් 3 9යි 2යි 11යි. එකතු කිරීම. 6 එහෙමම තිබ්බා. 6 වරක් 1 6යි 5යි 11යි. දැන් පුතේ මට සිද්ධ වෙනවා 2 3 6 කුඩා පොදු ගුණාකාරය ගන්න. ඒ කියන්නේ පොදු හරයක් ගන්න. පොදු හරය ගන්න අපි කුඩා පොදු ගුණාකාරයෙන් 2 3 6 කුඩා පොදු ගුණාකාරය කියද පුතේ 6. අපි කුඩා පොදු ගුණාකාරය වන්න 6 7 වසරේ ඉගෙන ගත්තා. right මේ බලන්න පුතේ. දැන් මෙයාව 6 වෙන්න පුතා 3න් ගුණ වුණා. එහෙනම් ලවයත් 3න් ගුණ කරනවා 3 වරක් 5 15යි. එකතු කිරීම. මෙයාව 6 කරගන්න 2න් ගුණ කරා. එහෙනම් ලවයත් 2න් ගුණ කරනවා 2 වරක් 11 22යි. එකතු කිරීම. මෙයාට මුකුත් උනේ නැහැ. එහෙනම් 6 එහෙමම ඉන්නවා. එහෙනම් උඩෙක් කනට මුකුත් කරන්නේ නැහැ. යාව එහෙමම තිබ්බා. දැන් පුතේ එකතු කරනවා මං 6 ඔහොමම තිබ්බා 5යි 2යි 7යි 1යි 8යි 1යි 2යි 3යි 1යි 4යි දැන් පුතේ 48 මං 6ෙන් බෙදන්න දී ඔයා දන්නා පුතේ 6ට 6 ඒවා 1යි 48ට 6 වරක් 8යි එහෙනම් අපිට අවසාන උත්තරේ එනවා පුතේ 8
බෙදීම එක මේ ඉරයටින් එක අට බෙදීම එක කියන්න අපි දන්න කොහොමටත් අටයි හරයට එක එනවා කියන්නේ කෙලින් අපි හරයට එක දාන්න නැතුව තමා ලියන්නේ රයිට් අපි අමට චූටි ගානක් අපිට තුරුණ අපි ඒ ගානක් හදන්න යමු හරි අපි වෙන අපේ රෝමි ලක්කම් පහව දන්න මම ඒක රතු පාටින් ලිවෙකින් පුත් විශේෂයක් ඉඳලා නෙමෙයි මම මෙතන අස්සකින් ලියන ඉඳලා ඒක කැපිලා පේන්න හරය පුතා එහෙමම තිබ්බා 7 21 2 23 එකතු කිරීම හරය එහෙමම තිබ්බා 3 1 4 අඩු කිරීම හරය එහෙමම තිබ්බා 2 2 4 1 5 දැන් පුතේ මට සිද්ධ වෙනවා 7 3 2 කුඩා පොදු ගුණාකාරය ගන්න 7 3 2 කුඩා පොදු ගුණාකාරය කීයක් වගේයිද රයිට් මට හිතෙන්නේ නම් 42 කමක් නෑ අපි චෙක් කරලා බලමු මේ 2 3 7 දෙකෙන් බෙදනවා 1 3 7 3ින් බෙදනවා 1 1 7 හතෙන් බෙදනවා 1 1 1 දෙවරක් 3 6යි 6වරක් 7 42යි ඔන්න අපිට පොදු හරය 42 ආවා මං කිව්වා වගේම දැන් පුතේ 42 ඉන්න මෙයාව කියන දුනුනේ 6 එහෙනම් මං උඩක් 6ෙන් ගුණ කරනවා 6වරක් 3 18යි 1ක් ඉතුරුයි 6වරක් 2 12යි 1යි 10 3යි එකතු කිරීම මෙයාව කියන දුනුනේ 42 වෙන්න 3වරක් 14 එහෙනම් පුතේ මේ උඩත් 14ෙන් ගුණ කරනවා 4වරක් 4 16යි 1ක් ඉතුරුයි 4වරක් 1 4යි 1යි 5යි අඩු කිරීම මෙයාව ගුණුනේ කියන්න 21 එකෙන් එහෙනම් උඩත් 21කින් ගුණ කරනවා 21 ව 5 105යි ආ දැන් සුළු කරගන්න පුතේ අපි මෙන්න 42 කොහොමම ඉන්නවා මම මේක දෙපාරකට සුළු කරගන්නම් 8යි 6යි 14යි 1ක් ඉතුරුයි 1යි මේ 3යි 4යි 5යි 9යි 1යි අඩු කිරීම 105 දැන් ඔන්න ගන්න පුතේ 42යි 4ෙන් 14ෙන් 5ක් 9යි දැන් මෙතන ඉන්නේ 8යි 8ෙන් බිංදුවක් 8යි එකෙන් එකක් බිංදුවයි දැන් පුතේ මම මේ විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්නවා 42 කොහොම තිබ්බා 89ට 42 ඒවා 2යි 42 වරක් 2 84යි 89 වෙන්න තවමදි 5ක් එහෙනම් අපිට එනවා 2යි 42 න් 5ක් අපි යමු දෙවනි ගානට හොඳයි දරුවනේ අපි එනවා අපේ දෙවනි ගානට දෙවනි ගානේ අපිට කියන පොතේ අපහ සුළු කරන්න කියලා මේක වලට පේනවා අල් නයන් ඇතුළත් ප්‍රකාශන ටිකක් තියෙන්නේ අපි දන්නවා අල් නයන් නම් කියන්නේ ಗುಣ කිරීම රයිට් එහෙනම් අපි අල් නයන් වෙනකොට ಗುಣ කිරීම දාගමු 4ෙන් 1 ಗುಣ කිරීම 3ෙන් 2 උඩයට කැපෙන කෙටනයි ඉන්නවද බලන්න 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි එතකොට පුතා එකවරක් 1 1යි දෙවරක් 3 6යි අපි කියනවා 6ෙන් 1 4ෙන් 1ෙන් 3ෙන් 2ක් කියන්නේ එහෙනම් 6ෙන් 1යි ඊළඟට යනවා මේක පුතේ අල් නයන්න තිබ්බට ಗುಣ කිරීම දාගන්න ගමන් මට සිද්ධ වෙනවා මේ මිශ්‍ර සංඛ්‍යාතික විෂම කරගන්න හරය එහෙමම තිබ්බා පස්සරක් එක 5යි 1යි 6යි අල් නයන්න වෙනකොට මම ඔන්න ಗುಣ කිරීම දාගත්තා 3 හරය එහෙමම තිබ්බා 3 වරක් එක 3යි 1යි 4යි දැන් පුතේ ඔයාලට පේනවා 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි ආයේ කැපෙන්න කෙටෙන්න කවුරුත් නැහැ උඩ යට 2වරක් 4 8යි 5වරක් 1 5යි මම මේ විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නම් 5 එහෙමම තිබ්බා 8ට 5 ඒවා 1යි 5වරක් 1 5යි 8 වෙන්න තව මදි 3ක් ඔන්න පුතේ අවසුළු කරගත්තා ඊළඟ අපේන 3 වෙනි ගානට පුතේ 3 වෙනි ගානෙත් මම මිශ්‍ර සංඛ්‍යාව විෂම කරගන්නම් 9 එහෙමම තිබ්බා 9වරක් 1 9යි 5යි 14යි අල් නයන් වෙනකොට ಗುಣ කිරීම දාගත්තා මෙතන ඉන්නවා 7ෙන් 2 දැන් ඔයාලට පේන පුතේ 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි ආයේ කැපෙන්න කෙටෙන්න කවුරුත් නැහැ එහෙනම් 2වරක් 2 4යි 9වරක් 1 9යි ඔන්න පුතේ අපි ඒ ගානත් ඔතනින් ඉවරයට කරනවා වෙනවා 3 වෙනි ගානට 3 වෙනි ගාන කියන පුතා ඉඩමෙන් 3ෙන් 2ක් අයත් කරන පුද්ගලයෙක් රයිට් පුද්ගලයෙක් ඉන්නවා පුතා මෙයාට ඉඩමෙන් අයිතුළු 3ෙන් 2ක් රයිට් ඊට පස්සේ මෙයා මොකද කරන්නේ මේකෙන් 4ෙන් 1ක් විකුණනවා මේකෙන් පුතේ 4ෙන් 1ක් මෙයා විකුණනවලු රයිට් 4ෙන් 1ක් විකුණනවා අපෙන් අහනවා ඉතින් විකුණෝ මුළු කොටස ඉඩමේ භාගයක් ලෙස ඉඩමෙන් 3ෙන් 2ක් අයිතිලා තියෙන පුද්ගලයෙකුට රයිට් ඉඩමකින් 3ෙන් 2ක් අයිතිලා තියෙන එක්කෙනා මොකද කරන්නේ ඒ 3ෙන් 2කින් රයිට් 4ෙන් 1ක් විකුණනවා ඉතින් අපෙන් අහන්නේ විකුණු කොටස මුළු ඉඩමෙන් භාගයක් ලෙස රයිට් මෙයා විකුණන්නේ පුතේ 3ෙන් 2ක් අයිති වෙලා තිබිලා ඒකෙන් 4ෙන් 1ක් නේද එහෙනම් අපි බලමු මේක මුළු ඉඩමෙන් කොච්චරක්ද කියලා රයිට් 3ෙන් 2කින් 4ෙන් 1ක් තමා විකුණලා තියෙන්නේ 3ෙන් 2කින් 4ෙන් 1ක් අපි දන්නවා පුතේ අල් නයන් වෙනවට දාගන්නා ಗುಣ කිරිය. එතකොට මොකද වෙන්නේ? 2ට 2 ඒවා 1යි, 4ට 2 ඒවා 2යි. 1වරක් 1 1යි, 3වරක් 2 6යි. එහෙනම් මේක මුළු ඉඩමෙන් බැලුවොත් පුතා මෙයා විකුණලා තියෙන්නේ කොච්චරද? 6ෙන් 1ක්. අපි 요거 ගානෙන්මයි එළියට ගන්නෙ. රයිට්. එයා ගාව තිබ්බ 3ෙන් 2කින් 2කින් අල් නයන් 3ෙන් 2කින් 4ෙන් 1ක් විකුණලා තියෙන්නේ.
එනම් මුළු ඉඩමෙන් කොච්චරද්ද? පුතේ මේ මුළු ඉඩමෙන් නෙමේ හතරෙන් එකක් උකුණලා තියෙන්නේ මෙයා. එයා ළඟ තිබ්බ 3න් 2න් 3න් 2කින් තමයි හතරෙන් එකක් උකුණලා තියෙන්නේ. රයිට්, අපි ඔය පන්තිවලදී ලස්සනට සාකච්ඡා කරා. ඊළඟ හතරවෙනි ගානට එනවා පුතේ අපි. හතරවෙනි ගානේ මිනිසෙක් Tamange වැටුපවන රුපියල් 50000. රයිට්, මිනිහෙකුට වැටුපක් තිබිලා තියෙනවා පුතේ රුපියල් 50000. රයිට්, මෙයා මොකද කරන්නේ? මේකෙන් හතරෙන් එකක් ආහාර සඳහා. රයිට්, හතරෙන් එකක් පුතේ මෙයා ගන්නවා ආහාරවලට. ඊළඟට අටෙන් එකක් ගමන් වියදම් වලට පුතේ. අටෙන් එකක් පුතේ මෙයා ගන්නවා ගමන් වියදම් වලට. මම ඔය පොඩි සටහනක් දා ගන්නවා ලේසියෙන්. හරි, යොදවනවා. හරි, රෝම ඉලක්කම් එක පුතේ මෙයා අහනවා ඊළඟට. රයිට්, ඔහු වැටුපෙන් කොපමණ භාගයක් වියදම් කරනවාද කියලා අහනවා. රයිට්, එතකොට වියදම් කරන්නේ ආහාරවලට හතරෙන් එකයි, ගමන් වලට, ගමන් බිමන් වලට අටෙන් එකයිනේ. ඉතින් අපි බලමු කොච්චර භාගයක් වේදම් කරනවද කියලා. එහෙනම් අතින් මොකද කරන්න තියෙන්නේ? අපි ආහාර වලට වේදම් කරපු ගානයි ගමන් වේදම් වලට වේදම් කරපු ගාන එකතු කරන්න තියෙන්නේ. එහෙනම් පුතේ 4න් 1 එකතු කිරීම 8න් 1. මට පුතේ 8යි 4යි පොදු හරය 8 ගන්න පුළුවන්. එතකොට මෙයාව දෙකෙන් ගුණ වෙලා 8 ආවේ. උඩත් දෙකෙන් ගුණ කරනවා දෙවරක් 1 2යි. එකතු කිරීම මෙයාට මුකුත් උනේ නැහැනේ 8මයි. එහෙනම් උඩේ කියලා මුකුත් කරන්නේත් නැහැ. දැන් ඔයා ගන්න පුතා 2යි 1යි 3යි හරේ ඉන්නවා 8. එහෙනම් අපිට එනවා පුත්‍ර පුතේ කොච්චරක් මෙයා වියදම් කළාද මුල් වැටුපේ? 8න් 3ක් මෙයා වියදම් කරලා. ඊළඟට අපි යනවා පුතේ රෝම ඉලක්කම් 2කට. රයිට්, රෝම ඉලක්කම් 2කට යනවා. රෝම ඉලක්කම් 2 කියනවා දරුවෝ මෙයා වියදම් කරන මුදල, සෝරි, ඔව්, වියදම් කරන මුදල කොච්චරක්ද කියලා අහනවා. රයිට්, එතකොට යා වියදම් කරලා තියෙන මේ 50000න් 8න් 3ක් නේද? 50000න් 8න් 3ක්. එහෙනම් පුතේ අපි දන්නවා මේ 50000න් 8න් 3. අපි දන්නවා පුතේ අල්ලා යන්න වෙනකොට අපිට ගන්න පුළුවන් ಗುಣ කිරීම මේ. දැන් පුතේ බලන්න උඩයට කැපෙනව ලස්සනට මේ 8 වරක් 1යි 50ට 8 වරක් කීයද? 7 56යි. 4ක් ඉතුරුයි. 40ට 8 වරක් 5යි 0.0යි 0.0යි. දැන් පුතේ 7500 ಗುಣ කිරීම 3 බින්දු දෙක දැම්මා 3 වරක් 5 15න් 5 දැම්මා එකක් ඉතුරුයි. 3 වරක් 7 21යි 1යි 22යි. එහෙනම් මෙයා කීයක් වියදම් කරනවද? රුපියල් 22500ක් මෙයා වියදම් කරනවා. රුපියල් 22500ක් මෙයා වියදම් කරනවා. ඊළඟට පුතේ රෝම ඉලක්කම් 3ට යනවා අපි. රෝම ඉලක්කම් 3. ඉතිරි මුදල කොච්චරද? ඉතින් පුතේ 50000න් වියදම් කරපු ගාන අඩු කරා නම් අපිට එනවා කොච්චරක් ඉතුරුයිද කියලා. මෙන්න 50000න් අඩු කරනවා අපි වියදම් කරපු මුදල. ඒතොර එනවා පුතේ අපිට 0.0001 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
තියෙන්නේ හතරයි හතරෙන් දෙකක් දෙකක්. එහෙනම් පුතේ මෙයාගාව කීයක් ඉතුරුද? රුපියල් 27500ක්. අනිවාර්යෙන් අවසාන උත්තරේ රුපියල් දාන්න අමතක කරන්න එපා. එහෙනම් පස්වෙනි ගානට, පස්වෙනි ගාන අපිට මෙන්න මේ වගේ ගණන් ටිකක් දීලා තියෙනවා පුතේ සුළු කරන්න කියලා. රයිට්. මේවා සුළු කරන්න නම් පුතේ අපි දැනගෙන තියෙන්න ඕනේ මෙන්න මේ මූල ධර්මය. මොකද්ද මූල ධර්මය? අපි ඉගෙන ගත්ත පුතේ බොඩ්මාස් කියලා මූල ධර්මයක්. ඔකට අපි කිව්වා වන් බෙගු ඒ ආ කියලා. වරහන් නැත්නම් බ්‍රැකට්ස්, ඒ කියන්නේ වරහන් ඔෆ්, ඒ කියන්නේ අල්න යන්න, ඩිවිෂන් බෙදීම, මල්ටිප්ලිකේෂන් ගුණ කිරීම, ඇඩිෂන් එකතු කිරීම, සබ්ට්‍රැක්ෂන් අඩු කිරීම, ඔන්න ඔය ටික. මේ පිළිවෙලට තමා පුතේ අපි ගණිතමය ප්‍රකාශනයක් සුළු කරන්නේ. එහෙනම් මගේ ප්‍රකාශනය ඇතුලේ වරහණක් තියෙනවා නම් පුතේ මම මුලින්ම සුළු කරලා ඉන්න ඕන වරහණ මොකට අනුවද? බොඩ්මාස් අනුව. එහෙනම් පුතේ මම මේ වරහණ ඇතුළේ තමා ඔක්කොටම කලින් සුළු කරන්නේ. වරහණ සුළු කරන්න යන ගමනේ මම මිශ්‍ර සංඛ්‍යා ඉන්නකොට ඒවා විෂම කරගන්නම්. ඒක ගැටලුවක් නැහැ. එහෙනම් පුතේ තුන හෝම තිබ්බා. තුන් වරක් දෙක 6යි 2යි 8යි ගුණ කිරීම වරහණ ඇතුළේ. හතර හෝම තිබ්බා. හතර වරක් එක 4යි 1යි 5යි අඩු කිරීම 12 හෝමම තිබ්බා. 1යි 12න් 1. බෙදීම තුන හෝමම තිබ්බා. තුන් වරක් දෙක 6යි 1යි 7යි. දැන් පුතේ මම වරහණ ඇතුළේ සුළු කරගන්නවා මේ කට්ටිය හෝම තියලා. 3න් 8 ගුණ කිරීම වරහණ ඇතුළේ පුතේ 4යි 12 පොදු හරයමට ගන්න වෙන්නේ කීයද? 12. එතකොට පුතා මෙයාව 3න් ගුණ වුණා. එහෙනම් 3 වරක් 5 15යි අඩු කිරීම. මෙයාට මුකුත් 3 නැහැ. එහෙනම් උඩෙක් කියලා මුකුත් කරන්නේත් නැහැ. බෙදීම 3න් 7. ඊළඟ පුතේ 3න් 8 ඔහොමම තිබ්බා ගුණ කිරීම. රයිට්. වරහන් ඇතුළේ ඉන්නවා දැන් කීයද පුතා? 12 ඉන්නවා. 15න් එකක් 14යි. බෙදීම 3න් 7. පුතේ අපි ඉගෙන ගත්තා මේ බොඩ්මාස් මූල ධර්මයේ ගුණ බෙදීමට සහ ගුණ කිරීමට සමතනක් හම්බ වෙනවා. එකතු කිරීමට සහ අඩු කිරීමට
සමතැනක් හම්බ වෙනවා කියලා. මෙයා එක මෙයා දෙක මේ දෙන්නම තුන මේ දෙන්නම හතර. හැබැයි වමේ ඉඳලා දකුණට එද්දී ඉස්සරලා හම්බ වෙන ගණිත කර්ම අපි සුළු කරනවා. දැන් මේකේ ಗುಣ කිරීමකුයි බෙදීමකුයි ඉන්නවා. දෙන්නටම හම්බ වෙන සමතැන වමේ ඉඳලා දකුණට එද්දී ඉස්සරලා හම්බ වෙන කෙනා සුළු කරනවා. අපිට ඉස්සරලා හම්බ වෙන්නේ ಗುಣ කිරීම. එහෙනම් මම ಗುಣ කිරීම සුළු කරනවා. කැපෙන කෙනා නම් අයිනවා කපලා කොටලා දා ගන්නවා. මට වෙන අපතේ මේ 8යි 12යි දෙකම හතරෙන් කැපෙනවා. 8ට 12 හතරේවා දෙකයි. 8ට හතරේවා දෙකයි. 12ට හතරේවා තුනයි. ආයේ කැපෙන්න කවුරුත් නැහැ. එතකොට මොකද කරන්නේ පුතා? දෙවරක් 14 28යි. තුන් වරක් තුන 9යි. මම මේ බෙදීම වෙනුවට දැන් ಗುಣ කිරීම දාගන්නම්. එතකොට මෙයාගේ උඩයට අපි මාරු කරනවා. දැන් පුතේ ආපහු කැපෙන්න තියනවා මේ 7ට 7ේවා 1යි 28ට 7ේවා 4යි. 3ට 3ේවා 1යි 9ට 3ේවා 3යි. දැන් උඩ ඉන්නවා පුතේ 4 වරක් එක 4යි. යට ඉන්නවා 3 වරක් එක 3යි. මම මේ මිශ්‍ර විෂම භාගය මිශ්‍ර කරගන්නා. 3 හොමම තිබ්බා 4ට 3ේවා 1යි. 3 වරක් එක 3යි 4 වෙන්න තව මදි එකක්. එහෙනම් අපේ උත්තරේ මා කීයද? 1යි 3ෙන් 1. රයිට්. අපි යනවා පුතේ ඊළඟ ගානට. රයිට්. මේකෙත් පුතේ මම මිශ්‍ර සංඛ්‍යා ටික විෂම කරගෙන යන්නම්. මේකේ හැටියට පුතේ අපිට වරහණක් නැහැ. ඊළඟට ඉන්නේ අල්න යන්න. එහෙනම් මම අල්න යන්න තමා මුලින්ම සුළු කරගන්න ඕනේ. එහෙනම් පුතේ 4 හොමම තිබ්බා. 4 වරක් එක 4යි 3යි 7යි. බෙදීම 14ත් හොමම 14ෙන් 1. අල්න යන්න වෙනුවට මම දැන් ಗುಣ කිරීම දාගන්නම්. මට මතක තියාගන්න හොඳට එයාව තමයි ඉස්සෙල්ලා සුළු කරලා ඉන්න ඕන මෙයාව. රයිට්. එහෙනම් 14ෙන් 1 ಗುಣ කිරීම 3ෙන් 2 ಗುಣ කිරීම 7ෙන් 3. රයිට්. බලන්න පුතේ උඩයට කැපෙනා ඉන්නවා ඩෝ. 2ට 2ේවා 1යි 14ට 2ේවා 7යි. ආයෙ සුළු වෙන්නේ නැහැ. මෙතන ඉන්නවා 4ෙන් 7. බෙදීම 1 වරක් 1 1යි 7 වරක් 3 21යි. ಗುಣ කිරීම 7ෙන් 3. රයිට්. ಗುಣ කිරීම 7ෙන් 3. මෙතන පුතේ ආපහු බලනවා මම කැපෙන කෙනා ඉන්නවද කියලා. මේ 3ට 3ේවා 1යි 21ට 3ේවා 7යි. ආයේ කවුරුත් නැහැ. ඊට පස්සේ මේ 7 බෙදීම 4 හොමම තිබ්බා. බෙදීම 1 වරක් 1 1යි 7 වරක් 7 49යි. දැන් මම ඔන්න මේ බෙදීම විතරයි ඉන්නේ. ඒක සුළු කරගන්නවා. 4ෙන් 7 බෙදීම වෙනකොට ගුණ කිරීම දැම්ම. දැන් මෙයාගේ උඩයට මාරු වෙනවා 1ෙන් 49 කියලා. පුතා මේක කැපෙන කෙනා කවුරුත් නැහැ. එහෙනම් පුතේ මම මේවම සුළු කරනවා. හතරක් නමය 63යි. හතරක් නමය 63යි 6ක් ඉතුරුයි. හතරක් 4 28යි 6යි 34යි බෙදීම 4. දැන් පුතේ 4 හොම තිබ්බා. 343ට 4 ඒවා. 34ට 4 ඒවා 8 4 වරක් 8 32යි. 2ක් ඉතුරුයි 23ට 4 වරක් 5 20යි. කීයක් ඉතුරුද? 3ක් ඉතුරුයි. එහෙනම් 85යි 4ෙන් 3. රයිට් චෙක් කරගන්න අපිට සුළු කිරීමේ මොකක් හරි අඩුපාඩුවක් වුණාද කියලා. රයිට්. ඊළඟ ගාන. මේකේ පුතා අපි ඉස්සෙල්ලාම සුළු කරගන්න ඕන වරහන් බුඩ් මාස් වලට අනුව 1 2 ඒවා වලට අනුව. රයිට්. වරහන් සුළු කරගන්න යද්දි මම මේ මිශ්‍ර සංඛ්‍යා ටික විසම කරගන්නම්. 5 පස්සරන් දෙක 10යි 2යි 12යි ගුණ කිරීම 6ෙන් 5. එකතු කිරීම වරහන ඉන්නවා 7 එහෙමම තිබ්බා. 7 වරක් 3 21 1යි 22යි. අල්න යන්න මම ඕමම ගුණ කිරීම කරගන්නම් 8ෙන් 3. රයිට්. ඉස්සලාම් වරහන සුළු කරගන්න. එහෙනම් මේ වරහනයි මේ වරහනයි මම බෙද වෙනම සුළු කරගන්න. රයිට්. 5ට 5 කැපිලා ගියා. 6 වරක් 1යි 6 වරක් 2යි. එහෙනම් පුතේ 2 වරක් 1 2යි හරේ ඉන්නේ එක එක දාලා වැඩක් නැහැ. එකතු කිරීම. රයිට්. මෙතන පුතා මේ 2 වරක් 11යි 2 වරක් 4යි. ආයෙ කැපෙන්න කවුරුත් නැහැ. 11 වරක් 3 33යි බෙදීම 7 වරක් 4 28යි. දැන් පුතේ මේ දෙන්නගේ පොදු හරය මට ගන්න පුළුවන් 28. මෙතන හරේ හිටියේ 1. එහෙනම් පුතේ එයාව 28ෙන් ගුණුනා. එහෙනම් මම උඩත් 28ෙන් ගුණ කරනවා. 28 වරක් 2 56යි. එකතු කිරීම. මෙයාට මුකුත් තුනේ නැහැ. එහෙනම් මම උඩට මුකුත් කරන්නේ නැහැ. 33යි. දැන් පුතේ 28 හොමම ඉන්නවා. 6යි 3යි 9යි 5යි 3යි 8යි. පුතේ දැන් අපි මෙයාව මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්නවා. 89ට 28 ඒවා. 28 ඒවා 2ක් 56යි. 4ක් මන් නැහැ නේ පුතේ නේද? 4 වරක් 8 32යි 3ක් ඉතුරුයි. 4 වරක් 2 8යි 3යි 11යි නෑ. එහෙනම් ඉන්නේ කීයද? 2යි. සෝරි 3ක් ඉඳීද? 3 වරක් 8 24යි 2ක් ඉතුරුයි. 3 වරක් 2 6යි 2යි 8යි. ඔව්. රයිට්. 3ක් ඉන්නවා මේ. 3 වරක් 8 24යි 2ක් ඉතුරුයි. 3 වරක් 2 6යි 2යි 8යි. 84ක් එන්නේ 28 ඒවා 3. 89 වෙන්න තවමදි කීයක්ද? 5ක්. එහෙනම් අපිට එනවා 3යි 28ෙන් 5ක්. අපි යමු 6 වෙනි ගානට. 6 වෙනි ගානේ කියනවා පුතේ අපිට මිනිහෙක් ගමනකින් 5න් 3ක් බස් එකේ යනවලු. හරි මෙයා බස් එකේ කොච්චරක් යනවද පුතේ? ගමනෙන් 5න් 3ක්. ඊට පස්සේ 3ෙන් එකක් යනවලු බයිසිකලේ. හරි මෙයා බයිසිකලේ යනවා පුතේ මේ ගමනෙන් 3ෙන් එකක්. රයිට්. ඊට පස්සේ ඉතිරිය 5න් යනවා. ඉතුරු ටික මෙයා ගිහලා තියෙන මොකෙන්ද? 5න්. ඒ කියන්නේ කකුල් දෙකේ
මේ ඉතුරු ටික ඉතුරු ටික කියන්න පුතේ බස් එකේ බයිසිකලේ දෙකේම ගිහිල්ලා අවසාන ඉතුරු වෙච්ච ටික මම පයින් යනවා රයිට් පයින් ගමන් කළ දුර කිලෝමීටර් 1යි කියලා කියනවා හැබැයි මේ පයින් ගියපු දුර මෙයා කියන පුතේ කිලෝමීටර් 1යි කියලා ඔන්න ඕක මාර වැදගත් පොයින්ට් එකක් ඕකෙන් අපිට ලොකු දේවල් ටිකක් කරගන්න එනවා අනිවාර්යෙන් ගානේ අවසානයේ අහන්න රයිට් අපි දැන් යන රෝම ඉලක්කම් 1ට හරි ගමනේ බසයෙන් හා බයිසිකලයෙන් ගමන් කළ දුර භාගයක් ඉතින් පුතා ඒකට අපිට කරන්න තියෙන්නේ බස් එකෙන් ගියපු දුරයි බයිසිකලෙන් ගියපු දුරයි එකතු කරන්න. බස් එකෙන් ගියාම යා පහෙන් තුනක් ඒකට එකතු කරන්න ඕන බයිසිකලෙන් ගියපු තුනෙන් එක. මේ දෙන්නගේ පොදු හරය මට ගන්න පුළුවන් පුතේ 15. එතකොට මෙයාව 3න් ගුණ වුණා 3 වරක් 3 9යි එකතු කිරීම. මෙයාව පහෙන් ගුණ වුණා 5 වරක් එක 5යි. දැන් ඔයාලට වෙන පුතේ 9යි 5යි 14යි මෙතන ඉන්නා 15. එහෙනම් පුතා මෙයා මුළු දුරෙන් 15න් 14ක් බස් එකේනොයි බයිසිකලේනොයි ගිහිල්ලා. ඊට පස්සේ ගමනේ මුළු දුර කොච්චරද කියලා අහනවා. රයිට් සිම්පල්. මුළු දුර කොච්චරද කියලා අහන්න පුතේ මෙන්න මේක තමයි පොයින්ට් එක. මම කියන්නේ කිලෝමීටර් 1යි කියලා දීපේ. රයිට්. ගමනින් පුතේ 15න් 14ක් රයිට්. බයිසිකලේනොයි බස් එකේනොයි ගියා නම් ඉතුරු ටික ගිහිල්ලා තියෙන්නේ පයින්නේ. ඒතර පයින් ගිහිල්ලා තියෙන්නේ 15කින් 14ක් අර දෙකෙන් ගියා නම් තව එකක් නේ ඉතුරු. ඒක නේද ඒතර මේ පයින් ගිහිල්ලා තියෙන්නේ. රයිට්. පුතේ මේ වගේ ගානකදී අපිට එයා මුළු දුර අහන්නේ කිලෝමීටර් වලින් ඉන්නේ. එතකොට අපි දැනගන්න ඕන පුතා ඒ වගේ එක පොයින්ට් එකක් කොහේ හරි දීලා ඇති කිලෝමීටර් වලින්. ආ මෙයා කිලෝමීටර් ගානකින් දීලා තියෙන ඉතුරු දුර. ඔයා ඉතුරු දුරම භාගිකනොත් හොයාගන්න. එහෙනම් අපි ඉතුරු දුර හොයාගමු ගමනේ 15න් 14ක් බස් එකේනොයි බයිසිකලේනොයි ගියා. එහෙනම් තව කොච්චරක් ඉතුරුද? රයිට්. එහෙනම් තව කොච්චරක් ඉතුරුද? පයින් ගියපු දුර එනවා පුතේ අපිට එතකොට කියද්ද? 15න් තව එකක්. ඔය 15න් එක තමා නේද පුතේ මේ කිලෝමීටර් එකක් කියලා කියන්නේ. එහෙනම් පුතේ මේ මුළු දුර කෑලි 15කට බෙදලා ඒකෙන් එක කෑල්ලක් ගත්තාම කිලෝමීටර් 1යි නා. ඒ වගේ කෑලි 15ක් කියන්නේ කීයද කියලා නේද හොයන්නේ කියන්නේ මේ. එකකින් කියන්නේ කිලෝමීටර් 1ක් නම් ඒ වගේ කෑලි 15කින් අපි දන්නවා එහෙනම් 15යි කිලෝමීටර. එහෙනම් මේ මුළු ගමන කීයද? කිලෝමීටර් 15ක් තිබිලා තියෙනවා. ඇත්තටම පැහැදිලි නේද පුතේ කතාව? රයිට්. ඊළඟට බයිසිකලෙන් හා බසෙන් ගිය දුරවල් වෙන වෙනම හොයන්න කියනවා. රයිට් බයිසිකලෙන් ගිය දුරයි බස් එකෙන් ගියපු දුරයි වෙන වෙනම හොයන්න කියනවා මම මුලින්ම බස් එකෙන් ගිය දුර හොයන්න බස් එකෙන් ගියේ මුළු දුරෙන් පහෙන් තුනක් නෙමෙයි පහකින් තුනක් නම් බස් එකෙන් ගියේ 15කින් කොච්චරද නැත්නම් තව විදිහට කියනවා නම් 15න් පහෙන් තුනක් තමයි බස් එකේ ගියේ 15න් කිව්වම අල්න යන්නට ගුණ කිරීම දාගත්තම 5වරක් 1යි 5වරක් 3යි 3වරක් 3 9ක් කිලෝමීටර බස් එකෙන් ගිහිල්ලා ඊළඟට බයිසිකලෙන් රයිට් ඉතින් පුතේ 9ක් බයිපාස් එකේ ගිහිල්ලා කිලෝමීටරයක් පයින් ගියා නම් ඔක්කොම කිලෝමීටර් 10ක් ගිහිල්ලා ඉතුරු කිලෝමීටර් 5 තමා මෙයා මොකේද ගියේ බයිසිකලේ ගියේ ඔන්න සිම්පල් විදිහට අපි 6 වෙනි ගාන සාකච්ඡා කරලා ඉවර කරගත්තා අපි පුතා මේකේ 7 වෙනි ගාන කතා කරන්නේ නැහැ 7 වෙනි ගානත් ඔයාලට තියෙන්නේ බොඩ්මාස් මූල ධර්ම යොදාගෙන හදන්න ඉතින් ඔයාලට පුළුවන් මේ ගාන හදලා අපේ WhatsApp group එකට හෝ පල්ලැහැ තියෙන මේ ඩිස්ප්ලේ වෙලා තියෙන නම්බර් එකට වට්ස්ඇප් කරන්න පුළුවන් වලට මේ ගරන්ටි එක හදලා හරි අපි යන පුතේ 8 වෙනි ගානට අපි 8 වෙනි ගානේ කියන පුතේ පියෙක් ඉඩමකින් තුනෙන් එකක් පුතාට ආ පියෙක් ඉඩම බෙදනා පුතේ තාත්තා කෙනෙක් පුතාට දෙනවා මෙයා මේ මුළු ඉඩමෙන් තුනෙන් එකක් ඊට පස්සේ දෙකෙන් එකක් දෙනවා දුවට ආ දුවට දෙනවා පුතේ මෙයා දෙකෙන් එකක් ඊට පස්සේ පුතා ඔහුගේ කොටසින් දෙකෙන් එකක් හා දියණියගේ කොටසින් දෙකෙන් එකක් නැවත විකුණනවා රයිට් පුතාට දුන්න එකෙන් දෙකෙන් එකක් විකුණනවා රයිට් ඒ වගේම දුවට දුන්න එකෙන් දුව දෙකෙන් එකක් විකුණනවා රයිට් මේ දෙන්නා විකුණනවා එයාලට හම්බෙච්ච කොටස් වලින් ඈ රයිට් දැන් අපෙන් අහනවා පියා සතු ඉතිරි ඉඩම් කොටස කොච්චරද කියලා තාත්තා ගාව ඉඩමෙන් කොච්චරක් තියනවද කියලා තාත්තා ගාව ඉඩමක් තිබ්බා ඒකෙන් දෙකෙන් තුනෙන් එකක් පුතාට දෙනවා දෙකෙන් එකක් දුවට දෙනවා දැන් එහෙනම් ඉතුරු වෙන්නේ දුවටයි පුතාටයි දුන්න ගාන අඩු කරපුවාම නේද අපි තාත්තා ගාව තිබ්බ මුළු ඉඩම ඒකකයක් විදියට සැලකුවොත් එහෙනම් අපි මුළු ඉඩමෙන් අඩු කරන්න ඕනේ දුවට දුන්න ගානේ පුතාට දුන්න ගානේ එකතුව පුතාට දුන්න තුනෙන් එකක් ඒකට එකතු කරනවා දුවට දුන්න ගාන දෙකෙන් එකක් පුතාටයි දුවටයි දුන්න ගාන දෙක අඩු කරනවා මම තාත්තගේ තිබ්බ මුළු ඉඩමේ රයිට් එහෙනම් පුතේ එක අඩු කිරීම පොදු හරය 6 ගත්තාම මෙයාව දෙකෙන් ගුණ වුණා දෙවරක් එක දෙකයි එකතු කිරීම මෙයාව තුනෙන් ගුණ වුණා තුන් වරක් එක තුනයි. එතකොට පුතේ එක අඩු කිරීම 6න් 2යි 3යි 5යි. ඔයා දන්නවා 1න් 6න් 5ක් ගියාම
හයින් පහක් ගියාම තව ඉතුරු හයෙන් එකක්. එහෙනම් පුතේ දැන් තාත්තා ඉතුරුලා තියෙන කීයද? මුළු ඉඩමෙන් හයෙන් එකයි. ඊළඟ පුතේ අපි යනවා රෝම ඉලක්කම් දෙකට. රෝම ඉලක්කම් දෙකේ කියනවා පුතේ අපිට පියා සහ පුතා සහ දියණිය විකුණූ කොටස් වෙන වෙනම හොයන්න කියලා. හරි. පියා මේ පුතයි දියණිය විකුණපු කොටස්. පුතා විකුණන්නේ තුනෙන් එකෙන් දෙකෙන් එකක් නේද? එහෙනම් පුතේ මේ පුතා විකුණපු ගාන රයිට් තුනෙන් එකෙන් දෙකෙන් එක. අපි දන්නා පුතේ තුනෙන් එක ගුණ කිරීම දෙකෙන් එක ඔය තියෙන. එහෙනම් එක්වරක් එක එකයි තුන්වරක් දෙක හයයි. එහෙනම් පුතා විකුණලා තියෙන මුළු ඉඩමෙන් හයෙන් එකක්. ඊළඟට බලමු දුව කොච්චරක් විකුණලාද කියලා. දුව විකුණන්නේ පුතේ දෙකෙන් එකෙන් දෙකෙන් එකක් නේ. දෙකෙන් එකෙන් යල්නා වෙනකොට මං කියන්නේ මම ගුණ කිරීම දාගත්ත දෙකෙන් එකක්. එහෙනම් පුතේ එක්වරක් එක එකයි දෙවරක් දෙක හතරයි. එහෙනම් පුතේ දුව විකුණලා තියෙන මුළු ඉඩමෙන් හතරෙන් එකක්. දැන් රෝම ඉලක්කම් තුනට යනවා පුතේ අපි. රයිට්. රෝම ඉලක්කම් තුනේ කියනවා දරුවෝ අපිට පියා සතු කොටස අක්කර 24යි. ආ පුත් තාත්තට තියෙනවා පුතේ අක්කර 24ක්. දැන් ඉතුරු වෙලා තියෙන ගාන නේද මේ කියන්නේ. රයිට්. අක්කර 24ක් කියලා කියනවා. දැන් පුතා සහ දුව සතුව ඉඩම් තියෙන ඉඩම් කොටස යනද? පියා සතු කොටස අක්කර. පුතා දැන් මේ පියා සතු කොටස කියන්නේ ඇත්තටම අවසානි තාත්ත ගාව ඉතුරු කොටස. අපි දන්නවා දැන් තාත්ත ගාව තියෙන ඉඩමෙන් කොච්චරද? 6 එකක් නේ. රයිට්. 6න් එකක් කියන්නේ තමයි පුතා මේ අක්කර 24යි කියලා කියන්නේ. එහෙනම් අපි දන්නවා පුතේ මේ 6න් එකක් තමයි අක්කර 24ක් කියලා කියන්නේ. දැන් අපි බලමු දුව ළඟයි පුතා ළඟයි කොච්චරද දැන් තියෙන්නේ? රයිට්. පුතා ළඟ තිබ්බ 3න් එකක් හැබැයි 6න් එකක් විකුණන්නනේ. එහෙනම් පුතා ළඟ ඉතුරු ටික හොයාගමු දැන් අපි. පුතා ළඟ පුතාට ඉතිරි කොටස පුතේ. රයිට්.